මේ පින්නතුන් සියලු දෙනාම සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල් බර සෝතාපට්ටි මාර්ගය තුල සෝතාපට්ටි අංග අධ්‍යක්මින් අත්විඳිමින් දෛනික ජීවිතය සතර සතිපට්ඨානයේ තුල ගත කිරීමට කුසල් පහළ වී ඇත්තා වූ ඊ තුල ජීවත් වන්නා වූ ලෝකවාසී සියලු යෝගාවචර පින්තුනි, අද වර්ෂ 2018 පෙබරවාරි මාසයේ දෙවනදා දෑසන 9:30 පහුවලා තියෙනවා. මාළඹේ කඩුවෙලපාරේ මේ මොහොතේදීම නිවන අත්දැකීමට සෙනසුණු තුල වේලාව. මේ පින්වත් පවුලකට අයත් බුන් භාගයක පවත්වන්නා වූ සෙනසුන්ට ඒක රාශි වුණා වූ පින්නතුන් රාශියක් ඉසේ ඒක රාශිලා ගත කරන්නා වූ දෙවන දිනේ දෙවන අවස්ථාව විදියට තමන්ට ලැබිලා තිබෙන්නා වූ තවත් පැය දෙකක පමණ කාලයක් පාවිච්චි කරන්න සූදානම්ව පිරමීඩාකාරයට වාඩි කරවල තියෙන බවටයි මේ මොහොතේ ප්‍රකට වෙලා තිබෙන්නා වූ මනසිකාරය. බලන්න කවුද අදහස් ප්‍රකාශ කරන්න කියලා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, අද උදෑසන දානෙන් පස්සේ මට භාවනා කිරීම සඳහා මානසිකාරයක් ආවා. පරයන්ක භාවනාවක් කළ යුතුයි කියලා. ඊට පෙර විනාඩි 15ක් පමණ පළවෙනි යෝනිසෝ මානසිකාරය කළ යුතුයි කියලා මානසිකාරයක් ආවා. ඒ සඳහා සක්මන් මළුවට යා යුතුයි කියලා මානසිකාරයක් ආවා. ඊට පස්සේ මම දැන් සක්මන් මළුවේ ඉන්නේ කියලා මානසිකාරය ආවා. ඊතරදී පළවෙනි යෝනිස මානසිකාරයට අදාළව ඒ අදාළ ප්‍රශ්න කීපයක් ප්‍රකාශ මගේ මානසිකාරයට ආවා. මොකද්ද සමාධියට සමවදිනවා කියන්නේ? කොහොමද සමාධියට සමවදින්නේ? ඇයි සමාධියට සමවැදී යුත්තේ? සමාධියට සමවැදීමෙන් මොකද්ද ලැබෙන අවබෝධය? මොකද්ද සමාධියෙන් නැගී සිටිනවා කියන්නේ? කොයි වෙලාවටද සමාධියෙන් නැගී සිටින්නේ? ඒ විදිහේ ප්‍රශ්න ටිකක් අප සමාධියට සම්බන්ධව. ඊට පස්සේ මොකද්ද අර අද උදේ ධර්ම දේශනාවට සම්බන්ධ කරුණු ටිකක් ඊට පස්සේ මානසිකාරයට ආවා. කාමයන්ගෙන් වෙන්නම කියන්නේ මොකද්ද? අය පළවෙනි සංසාරයේ අඩුවල භාවනා දෙවෙනි සංසාරයයි ඊපස්සේ ඊට පස්සේ පළවෙනි යෝනිසෝ මනසිකාරය විනාඩි 15ක් කෙරුණා. ඊට පස්සේ විනාඩි කීපයක් විවේක ගත යුතුයි කියලා මනසිකාරය ආවා. ඒ විවේකයෙන් පස්සේ පරයන්ක භාවනාව කළ යුතුයි කියන මනසිකාරය ආවා. ඒ සඳහා යා යුතු තැන ඒකත් මනසිකාරයට ආවා. එතනට ගියා. ඊට පස්සේ මම
දැනගත්තම දැන් වාඩිලා ඉන්නේ කියලා. මම දැන් කල යුත්තේ සමාධියෙන් සතියෙන් සමාධියට සමවැදීමයි කියන මනසිකාරය ආවා. එතනදී සතියෙන් සමාධියට සමවැදීම සඳහා අදිෂ්ඨාන කළ යුතුයි කියලා මනසිකාරයක් ආවා. ඒ අදිෂ්ඨානය ආරම්මන තිති උත්හාන වශයෙන් තුන් ආකාරයෙන් අදිෂ්ඨානය විය යුතුයි කියන මනසිකාරයක් ආවා. ඒ අනුව මම සතියෙන් සමාධියට සමවදිමි. විනාඩි 5ක් සමාධිය තුල රැඳී සිටිමි. විනාඩි 5 අවසානයේ සමාධියෙන් නැගී සිටිමි කියන ඒ ප්‍රකට වීම තුම්පාරක් එකක් තුම්පාර බැගින්නේ මෙහි වුණා. ඊට පසුව මම හිසේ සිට දෙපතුල දක්වා මෙනෙහි කිරීම කළ යුතුයි කියන මනසිකාරයක් ආවා. ඒ අනුව හිසේ සිට හිස නළල S2 ඒ ආකාරයෙන් දෙපතුල දක්වා මෙනෙහි වෙමින් ගියා. ඊට පස්සේ නැවත දෙපතුලේ සිට හිස දක්වා නැවත මෙනෙහි වුණා. ඒ මෙනෙහි වන අතරේ එක් අවස්ථාවක යම් කිසි දැනීමක් ආවා. දැනීමක් කියලා ප්‍රකට වුණා. දැනීමක් වචනයක්. ඊට පස්සේ දැනීමක් වචනයක් කියලා එක අවස්ථා කීපයක ප්‍රකට වුණා. ධාතු මනසිකාරය කියලා ප්‍රකට වුණා. ඒකත් වචනයක් කියලා මෙනෙහි වුණා. නැමත අවස්ථා කීපයක දැනීමක් වචනයක් දැනීමක් වචනයක් වශයෙන් මෙනෙහි වුණා. ඊට පසුව දැන් කාලය සම්පූර්ණ ඇති කියන අදහස ආවා. ඒ අනුව මම වෙලාව බැලුවා. එතකොට ඒ නියමිත කාලේ විනාඩි 5 කාලය සම්පූර්ණ වෙලා තිබුණා. එතනින් ඊට පස්සේ භාවනාවෙන් නැගිටිය යුතුයි කියලා බණ ගවදීල මාතෙන් සාචරණේ. අවසරයි සයන්ස, අවසරයි අවසරයි මහත්යත් කතා කරන්න. මහත්මයා එහෙනම් එතකොට ඔබතුමා දෙවෙනි යෝනිසෝ මනසිකාරය කරේ නැද්ද? එතන අමතක වීමක් වෙලා තියෙනවා. ඒ කියන්නේ කෙරුණ නැද්ද? එහෙම නැත්නම් දැන් මෙතෙන්දි මේ නෑ කෙරුණේ නැතුව නෙමෙයි, ඒක මේ ප්‍රකාශ කිරීමේදී ඒක මගහැරලා තියෙනවා මගේ. ඔව් ඒක තමයි. එතකොට දෙවෙනි යෝනිසෝ මනසිකාරය කොච්චරක් විතර වෙලා කරාද? දෙවෙනි යෝනිසෝ මනසිකාරය විනාඩි 15ක් කළා. ඔව් එතකොට මොනවද දෙවෙනි යෝනිසෝ මනසිකාරයට දැම්මේ? දෙවෙනි යෝනිසෝ මනසිකාරයට කළේ සිටිවිල්ලක් කියලා මෙනෙහි කරනවා. ඔව් ඒකයි. ඔව් ප්‍රකටවන සෑම අරමුණක්ම මෙනෙහි කරනවා. මම දැන් මෙතන හිටියද ඒ කියන්නේ එතකොට ශබ්දාරයෙන් මෙහෙ ප්‍රකට වෙන්නේ නැහැ දැන්නේ? නෑ නෑ මහත්මයා. ඔව් එතකොට දැන් ඊට පස්සේ අප්පහු ඔබතුමා මේ දැන් අදිස්ථාන භාවනාවක්නේ නේද? ඔව් එහෙමයි. ඔව් එතකොට ඊට පස්සේ හිසේ ඉඳලා පාදාන්තයේ දක්වා අනුලෝම ප්‍රතිලෝම විදිහට බැලුවා. ඔව්. ඔව්. එතකොට ඊට පස්සේ ප්‍රකට වුණේ මොකද්ද?
භාවනාවට අනුගත වුණාට පස්සේ භාවනාවට අනුගත වුණාට පස්සේ දැනීමක් තමයි ප්‍රකට වුණේ. ඔව්. ප්‍රකට වුණේ දැනීමක්. දැනීමක්. එතකොට ප්‍රකට වීම දැනගatti කොහොමද? දැනීමක් කියලා තමයි ඒක. මොකද්ද කොහොමද? දැනීමක් කියන එක. දැනීමක් කියන එකෙන් තමයි දැනගත්තේ. ඔව්. එහෙමද? ඔව්. එතකොට දැනීමක් කියන්නේ මොකක්ද එතකොට? ඒක අවබෝධයක් නැද්ද? ඒක දැනීමක් තමයි. ඒ කියන්නේ හරි. එතකොට ඔබතුමා කිව්වා ධාතු මනසිකාරය කියලා ප්‍රකට වුණයි කිව්වනේ නේද? එහෙමයි. ඔව්. එතකොට එතන ප්‍රකට වීම මොකද්ද? ඒ ධාතු මනසිකාරය. ඔව්. එතකොට ප්‍රකට වීම දැනගත්තේ කොහමද? ඒක ඒක වචනයක්. ඒ කියන්නේ මොකද්ද එතකොට වචනේ? ධාතු මනසිකාරය. ධාතු මනසිකාරය කියන වචනේ. එහෙමයි. ඔව්. එතකොට ධාතු මනසිකාරය කියන වචනෙන් දැනගත්තේ මොකද්ද? ඒ අවබෝධය නැද්ද? ඇහෙන්නේ නැද්ද මං කියපුවා? ඇහෙන ඇහෙන මට ඒක. ඒක තමයි දැන් ඒක තව ධර්මදේශන අහලා දැන් ඔය ඔච්චර කොච්චර විස්තර වුණාද දැන් මෙච්චරලාම. එතකොට දැන් මේ ඔබතුමා දැන් එතකොට විනාඩි කොච්චරද මේ භාවනා කීවේ? විනාඩි 5ක් නේද? විනාඩි 5ක්. ඔව්. එතකොට දැන් එතකොට ඔබතුමා එතකොට දැන් ඔය දැන් දැනීමක් මේ ධාතු මනසිකාරය කියලා වෙලා එතකොට ඒකේ ඒ ප්‍රකට වීම දැනගන්න බැරුව ගියා නේද? ප්‍රකට වුණේ දැන් ප්‍රකට වීම දැන ගැනීම. නෑ, ප්‍රකට වීම දැනගත්තා. ඔව්. ප්‍රකට වීම දැන ප්‍රකට වුණා. ප්‍රකට වෙච්ච බව දැනගන්න බැරුව ගියා. ඔව්. ඒ ප්‍රකට වෙච්ච බවත් දැනනවා. ඉතින් ප්‍රකට වුණා, ප්‍රකට වෙච්ච බව දැනගත්තා. දැනීමක් ප්‍රකට වුණා. ඒ කියන්නේ ප්‍රකට වෙච්ච බවත් දැනගත්තා. ඔව්. ප්‍රකට වෙච්ච බව දැනගත්තේ කොහොමද? අපි කිමුකෝ ධාතු මනසිකාරය කියලා. ඔව්. ඔව්. එතකොට ප්‍රකට වෙච්ච බව දැනගත්තේ මොකෙන්ද? ධාතු මනසිකාරය ප්‍රකට වුණා කියලා තමයි ඒක. ධාතු මනසිකාරය ප්‍රකට වුණා කියලා. ඔව්. එතකොට ධාතු මනසිකාරය කියන්නේ මොකද්ද ඒක? ඒක වචනයක් නේද? මනසිකාරයක් නේද? ඔව්, මනසිකාරයක්. ආ, එතකොට එහෙනම් ධාතු මනසිකාරයක් ප්‍රකට වෙලා තියෙනවද එහෙනම්? දැනගෙන තියෙන්නේ මොකද්ද එතකොට? වචනයක් නේද? දැන් මම එතන හැබැයි අදහස් කළේ මේකයි. දැන් මම කලින් දවසෙත් මම ওই කමටහන දෙද්දි එතකොට මම ওই ධාතු මනසයක් කාරය කියන වචනයක් ගත්තේ නැහැ. එතන එකක් ආවෙත් නැහැ. එතකොට ඔය දැනීම විතරයි ආවේ. එතන ඒක මම ওই දැනීම විස්තර කරන්න කියහම ඊට පස්සේ දිගින් දිගට ඇවිල්ලා එතනදී තමයි ඔය ධාතු මනසිකාරය කියන වචනය ආවේ. එතකොට මම ධාතු මනසිකාරය කියන එක දැනගෙන හිටියෙත් නැහැ. ඒ කියන්නේ දැනීම ධාතු මනසිකාරයයි කියන එක මම දැනගත්තේ කීපාරේ කමටහන සුද්ධ කරන වෙලාවේ. ඒකයි මම දැනට දැන් ඒක අර ප්‍රකාශ කරන්නත් අවශ්‍ය නිසා තමයි ඒක එතන. ඒ කියන්නේ එතකොට ඔබතුමාට ධාතු මනසිකාරය කියලා වචනයක් ආවේ නැහැ කියලාද කියන්නේ? නැහැ, ඊට පස්සේ ආව. දැන් ඉස්සෙල්ල මට ආවේ නැහැ ඒක. මාත් ඇයි කමටහන සුද්ධ කරනකොට කාගෙන් හරි ඇහුවා වචනයක් ගැන කතා කරනකොට කමටහන කොහේලා හරි මේ දෙමළ වචනයක් ආව නම් කියන්න පුළුවන්ද කියලා මාත්ය මතකයිද? එහෙම හිතන්නේ නැහැ. ආ, අන්න එක දාන්න බෑනේ දැන් මෙතන. ඔය තියෙන හරියටම උදාහරණ. දැන් මහත්මයා මෙහෙමයි. මාත්ය ගිය මාසයකට මේ මාසයකට දැන් දාන්න බෑනේ අන්න ටික. දැන් මහත්මයා මෙහෙමයි. දැන් ඔන්න අපි කියන්න ඔබතුමාට දැන් දෙමළ වචනයක් හරි මොකක් හරි එකක් ආවා කියන්න. ඔව්. එතකොට ඒ ආපු දෙමළ වචනෙම කියමුකෝ අපි, අකුරක් නෙමෙයි වචනයක්ම කියන්නකෝ. එතකොට ඒ වචනෙන් ඔබතුමාට තේරුමක් ගන්න පුළුවන් ද ඒ ආපු වචනේ? බෑ. මේ අහවල් එකටයි කිව්වේ කියලා? බෑ. බෑ. අන්න ඒ වගේ තමයි. ඒ ආවේ එතකොට ඒ දෙමළ වචනයක් නේ ආවේ නේද? ඔව්. ආ, එතකොට ඒ වගේ මෙතනත් මේ ආවේ වචනයක් නේ නේද? ඔව්.
ඒකට වචනෙට වටේ. එහෙම කියලා හරියන්නේ මාත්‍යා. හරි ඔය උදාහරණ දාන්නේ දැන් ඔය කියන එකට ගිය මාසෙකට මේකට දාන්න. ගිය මාසෙ මේ මාත්‍යා දෙමළ දන්නේ අද මේ මාත්‍යා දෙමළ දන්නවා. දැන් දාල්පන්. මොකද උනේ කියලා හරියටම. ඒතු වල දහම්තුරුන් ඇවිල්ලා තියෙන කාටද අවබෝධ කරගන්න පුළුවන් නම් දැන් අවබෝධ කරගන්න පුළුවන් නැත්නම් මේ වන් දිනවා මේ වැඩසටහන නවත්වනවා දින්න. දැන් ඔබතුමාට එතකොට ගිය මාසේ ආවේ මොකද්ද දැනීමක් කියලානේ නේද? එහෙමයි. ආ දැන් එතකොට දැන් මේ දැනීමක් කියලා එකක් ආවා. ඒකට දැන් ඔබතුමා කියනවා එතකොට දැන් දෙමළ වචනයක් කියනවා දැන් මේ සැරේ. දෙමළ වචනයක් ආවි දැන්. එතකොට ඒක කොහොමද සමාන වෙන්නේ අරකට දැනීමට? ඒක වෙන්නේ නැහනේ නේද? ඔව් ඔව්. ඒක තේරුම් නැද්ද දැන් කියපු දේ? දැන් ඔබතුමාට ආවා ගිය සැරේ දැනීමක් කියලා. ඔව්. එතකොට මේ සැරේ දැන් ඒක දැන් ඒ වෙලාවේ ඔබතුමා මොනවෙන් හරි අහලා ඉවරලා ඒක තමයි මගේ මේ ධාතු මනසිකාරය කියලා ඒක දැන් මේ දාගෙන තියෙනවනේ දැනීම කියන එක ධාතු මනසිකාරය තමයි කියලා වෙලා. එහෙමයි ඔව්. ඔව් එතකොට දැන් මේ වෙලාවේ ආවේ දෙමළ වචනයක් නම් එතකොට අරකට සමාන වෙන්නේ නැහනේ නේද? ඒ කියන්නේ වචනයක් නේ ඒත් ඇවිල්ලා තියෙන්නේ. ඔව් ඔව්. එතකොට වචනයට වටිනාකමක් දුන්නොත් නේද මේක තමයි ධාතු මනසිකාරය කියලා වෙලා මේ වටිනාකම දුන්නහන්දන යන්නේ. ඔව්. දැන් ඔබතුමා කියලා ආවා. දැන් මේ භාවනා වෙලාවේ දැනීමක් කියලා ආවා කිව්වනේ. ඔව්. එතකොට දැනීමක් ඒකනේ එතකොට ප්‍රකට වීම මොකද්ද? දැනීම. දැනීම. ඔව්. ඔව් එතකොට ප්‍රකට වෙච්ච බව දැනගත්තේ මොකද්ද? දැනීමක් කියන මානසිකාරයක් නේ එතකොට ඇවිල්ලා තියෙන්නේ. ඔව්. දැනීමක් කියන මානසිකාරයක් ආවනම් මානසිකාරයක් නේ එතකොට ඇවිල්ලා තියෙන්නේ වටිනාකමක් නැහැ නේ එතකොට නේද? ඇහෙන්නේ නැද්ද මාව? ඇහෙනවා. මම බාර ගන්නවා බුදු තේරුමන්නේ නැහැ මහත්තයා තව භාවනා කරලා. ඔය මහත්තු දෙන්නට භාවනා කරන්න ඕනද නියට? අවසරයි සංහල මම කරන්නේ. මොකද මේ නිකන් වාසේ නැස්තිය මම කරන්නේ. මෙච්චර මේකට කියලා උදාහරණ තමයි ඊට උදා වචනේ දැනගත්තා. ඒ වචනේ වුණාමද කියන ඒ වචනේ එතන ආවෙ නැහැ කියලා ඔද කියන්නේ. ඒක නේද කියන්නේ මහත්තයා? ධාතු මනසිකාර කියන වචනේ මට ආවෙ නැහැ කියලා නේද දැන් කියන්නේ ඔය? භාවනා වෙලාවේදී ධාතු මනසිකාරය දැනගත්ත කියලා නේ කියන්නේ? ඒක වචන වචනයක් ආවා කියලා නෑ. වචනයක් ආවෙ නැහැ කියලා නේද කියන ප්‍රකාශ කරන්නේ? ධාතු මනසිකාරය කියන වචනේ නෙමෙයි මම දැනගත්තේ. ධාතු මනසිකාරය දැනගත්ත කියලා නේද කියන්නේ? මම කවටාන ප්‍රකාශ කළේ නම් මට මතක විදිහට ඒ වචනේ කියලා වගේ තමයි. වචනේ තමයි. වචනේ මාත් ඇහුවම එයා කියන වචනයක් නෙමෙයි කියලා ඉන්නේ. මම දැනගත්තේ ධාතු මනසිකාරය කියලා නේද කියන්නේ? දැන් දැනගෙන ඉන්න ගිය සැරේ මාත් ඇවි මොකද්ද වචනේ? දැනීම. ඉතින් අද කියන්නේ වචනේ මොකද්ද? ගිය සැරේ දැනීම කියපු එකට අද පාවිච්චි කරන වචනේ මොකද්ද? ධාතුමනසිකාර. ගිය සැරේ දැනීම කියන වචනේ ආවයි කියලා මහත්තයා පිළිගත්තද? පිළිගත්තා. ඉතින් පිළිගත්තා මොකද මහත්තයා? ධාතුමනසිකාරක් වෙන්නේ මොකද? තනි කරම කොහෙ ඉන්නවද කියලා හිතන්න. මේක නම් ඉතින් මේ අකුසලත් නෙමෙයි වෙන මොන හරි එකක් මේක. අකුසලයක් වුණා මේක වෙන්නේ දෙයක් නෑ. අවසරයි ස්වාමීන් වහන්ස. අවසරද මට යමක් කියන්න? අවසරයි ස්වාමීන් වහන්ස. ඔව්. මහත්මයා දැන් අපි වචන දාගත්ත පුවා සංසිඳවගෙන යන්නේ දැන් මහත්මයා? ඔව්. එතකොට දැන් මහත්මයාට ධාතු මනසිකාර කියන වචනේ දැනගෙන හිටියේ නැහැ. ඉස්සල්ලා දැන් ධාතු මනසිකාර කියලා දැන් මේ අර අපිට වචන දාන්න වෙනවනේ මොකක් හරි කියන්න මහත්මයා. ඔව්. වචනයක් නැතුව අපිට දැන් ශබ්දයක් කිව්වා වගේ අපි ඕක නිකන් අර ඔය දැනීම් තොගේටනේ ධාතු මනසිකාර කියන වචනේ අපි පාවිච්චි කරන්නේ. ඔව්. හැබැයි මහත්මයා මේ වචන දැන් අපි හලාගෙන යන්නේ. එහෙමයි. දැන් මහත්මයාට ධාතු මනසිකාර කියන වචනේ නැතුව දැනීම කියන වචනේ ඉන්න ඉස්සෙල්ලා ආවේ. එහෙමයි.
එතකොට දැනීම කියන දැන් අර ඉස්සල මහත්තයලත් අපි කිව්වේ දැනීම කියන වචනේත් නැතුව දැනීමනේ අපි දැනගන්න ඕනේ. දැනීම කියන වචනය නැතුව යම්කිසි දැනීමක් අපිට එනවනේ. ඔව්. ඒක දැනගන්නනේ අපි යන්නේ මහත්මයා. ඔව්. එතකොට මහත්තයාට ඉස්සල්ලා ඒ යම්කිසි දැනීම මහත්මයා දැනගත්ත දැනීම කියන වචනේ. හරිද? ඔව්. එතකොට අපි දැන් දැනීම කියන වචනේත් සංසිඳව ගන්න වෙනුවට දැන් මහත්මයා දැනීම කියන වචනේ උඩට ධාතු මනසිකාර කියලා වචනකුත් තව දාගෙනනේ. එහෙමයි. මහත්මයාට දැන් කියවෙන්නේ එතනදි කී ආපු නිසා මහත්මයා. දැන් තේරෙනව නේද? ඒ ස්වාම වහන්සේයි කියන්නේ කියලා මෙච්ච. ඔව්. අවසරයි ස්වාම වහන්ස. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. අවසරයි ස්වාමීන් වහන්ස වචනයක් කියන්න මටත් ඒ මහත්තයාට. හොඳයි. ඕකේ. මහත්තයා දැන් මේ දැන් මහත්තයා මෙච්චර තාක්කල් මහත්තයාගේ භාවනාව දැන් මේ වැඩිගෙන යනකොට මහත්තයා බණ බුදුබණත් අහලා තියෙන අනිත් අයගේ කමටහනුත් අහලා තියෙනනේ මහත්තයා. එහෙමයි. දැන් එතකොට දැන් මහත්තයා දන්නවනේ මේ දැන් නිතරම කතා කරනවනේ ප්‍රකට වුණාද ඒ බව දන්නවද මිනිහුණාද ඒ බව දන්නවද කොයි දේ දැනගත්තත් දැන ගැනීමෙන්මනේ මහත්තයා ලෝකයක් මවලා දෙන්නේ. ඔව්. මහත්තයා ඕක දැන නොගත්තනම් ඉන්නේ විවේකයකනේ. ඔව්. මහත්තයට සැනසීම තියෙන එතනනේ නිවන තියෙන්නේ. ඔව්. එතකොට වචන දාන්න දාන්න මහත්තයා අපේ නිවන ඈත් වෙනවනේ. එහෙමයි. ඔව්. දැන් මහත්තයා ගිය වර දැනීම කියන වචනේ දාලානේ තිබුණේ. ඔව්. ඒ දැනගත්ත දෙයට. ඔව්. දැන් ඉන්න ඕන මහත්තයා ඒකත් හැලිලා යන එකනේ. ඔව්. දැන් ප්‍රකට වුණාද ඒ බව දන්නවද කියලා ඒකත් නොදැන ඉන්න තැනටනේ යන්න ඕන මහත්තයා. දැන් මේ ප්‍රකට වීමෙන් ඒක දැනගත්ත තැනමනේ මහත්තයා අපිට දුක ගෙනල්ලා දෙන්නේ. ඔව්. දැන් ඒ දුක අවබෝධ කරගන්න යන තැන මහත්තයා තව දුක වැඩි කරගන්නනේ හදන්නේ. දැන් ගිය සැරේ ඒ ධාතු මනසිකාරය කියලා එකක් ওই මහත්තයාගේ මඩිස්සලේ තිබුණේ නෑ. ඔව්. දැන් ඒකට එකතු කරගෙන තව දුක වැඩි කරගන්නවනේ. ඔව්. මහත්තයා දැන් ඒක තවත් ධාතු මනසිකාරය කියලා තවත් ප්‍රකට වීමක් මේක. ඔව්. ඒක ධාතු මනසිකාරය කියන වචනය හරහානේ මහත්තයා දැනගන්නේ. ඔව්. එතකොට ඒකත් ප්‍රකට වීමක්. එහෙනම් ඒවත් හැලිලා යන්නනේ ඕන. දැන් අර නෝන හොඳට මේ කියලා දුන්නේ මහත්තයාට. ඔව්. දැන් ඒ මේ හැම දෙයක්ම මහත්තයා දැනගන්න පුළුවන් කොහොමද? වචනයකින්. වචනයක් හරහානේ. එහෙනම් මේ වචනේ එන එකමනේ මහත්තයා දුක. දැන් ඒ දුක නැති කරගන්නනේ යන්නේ. ඔව්. දුක පිරිසිදු දැක්කහම මහත්තයාට ඔය බලන්න තියෙන තණ්හාවෙ හින්දානේ දැන් මහත්තයා තව තව තණ්හා වැඩි කරගෙනනේ වචන දාගන්නේ. ඔව්. ඒක තමයි සාමණේර හන්සේ දැන් මේ පැහැදිලි කරන්න උත්සාහ කරේ. අර මහත්තයා කලින් පැහැදිලි කරලා දුන්නේ මහත්තයාට. දැන් ඒක ගැන තාමත් එහෙමද මේ අවබෝධයකට ආවද මොකද්ද වෙන්න ඕන කියලා? ඔව් දැන් මට අවබෝධුනේ මේක වචන එතෙන්ට දාගත්ත එක. ඒක වචන නේද මනං එතන ඊට වඩා එතන විවේචයක් තියනවා කියනවා කියන එක සත්‍යම. ඒ කියන්නේ වචන දා ගැනීම නිසා ඉතිවිච්ච විවේකය නැති වුණා එතන කියන. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාම වහන්ස. ඔව්. අවසරයි ස්වාම වහන්ස. මහත්මයා ඒ දැන් නෝන කිව් එකේ වචන දයාගත් එක කියන්නේ දැන් මහත්මයා අපි බණ දැනගෙන යන්න එපයි සුතමයේ දැනුම. ඔව්. ඔතන ඒක නෙවෙයි වෙලා තියෙන්නේ මහත්මයා. මහත්මයා ධාතු මනසිකාරය උපාදානය කරලා ඕකට වටිනාකමක් දීලා මහත්මයා. නැත්තම් අපි දැන් ධාතු මනසිකාරය කියලා බණක් ඇහෙන්නේ නැතුව ඉන්න වෙනවනේ මහත්මයා. මහත්මයාට තේරෙනවද? ඔව්. ධාතු මනසිකාරය කියන වචනේ අපි දැනගන්න ඕනේ. හැබැයි අරකට මහත්මයා ඒක අරකට තව වටිනාකමක් දීලා ඒකට ලොකු තැනක් දීලා මේ වචනේ එතන ලොකු දෙයක් විදිහට අල්ලගත්ත නිසායි ප්‍රශ්නය ආවේ මහත්මයා. නැත්තම් අපිට අනිත් වචනේ නැහැ නේ. අපි බණ අහපු අනිත් වචන උතන හැමතිස්සෙම නැහැ නේ අපිට. ඔව්. එතනයි මහත්මයා උපාදානේ. උතන උපාදානය කරලා ඒකට අරක ගැට ගහගෙන තමයි දැන් මහත්තයා එන්නේත් භාවනාවට ඇවිල්ලා තියෙන්නේත් මහත්මයා ධාතු මනසිකාරය ප්‍රකට වෙයි කියන එක දැනුවත් මහත්තයා.
තේනවද මහත්තය? ඒ සැරවලාවේ දැනීම් ප්‍රකට වෙයි කියන එක දැනුවත්. දැන් මේ සැරේ මහත්මයාවේ ධාතු මනසිකාර්ය ප්‍රකට වෙයි කියන එක දැනුවත්. එතකොට එයා ඒ වචනේ ටක් ගාලා ගෙනත් දෙනවා මහත්මයා. ඒක එතන උනේ. අවසරයි සමහ. ඔය ධාතු මනසිකාර්යයේ තියෙන වචනේ නොතුරුනා නේද මොකද දෙන්නේ මහත්තයා භාවනා කියන බං? ගිය සැරේ ධාතු මනසිකාර්ය කියන වචනේ කවුරු හරි කිව්වේ නැත්තම් අද මහත්තයා භාවනා කමඩන් කියන බං. එතන මොකුත් අල්ලා ගැනීමක් නැහැ ඒ කාලය තුල. එහෙනම් මම විවේකයක ඉట్లా තියෙනවා. අල්ලා ගැනීමක් නැහැ කියන්නේ ඒ වෙලාවේ ඒක වෙච්ච දේ තමයි දන්නේ නැද්ද ඒක? දන්නවා. ඒ කියන්නේ ප්‍රකට වෙන දේ දැනගැනීමේ භාවනාවේ ගිය සැරේ මහත්ය මොකුත් දැනගෙන නෙමෙයි හිටියේ. දැනගෙන හිටියේ. දැනෙයි. ඒකට මොනවද දුන්නු වචනේ? වචනයක් කියලා තමයි. වචනයක් කියලා. අද මොකක්ද දැනගත්තේ? දැනීම කියන්නේ. ඔව් දැන් ඒ කියන්නේ දීපාර ධාතු මනසිකාරය කියන වචනේ නෙවෙයි දැනීම කියන වචනේ තමයි එතකොට තිබුණේ. ඔව්. ඉතින් ධාතු මනසිකාරය කියන වචනේ ගියේ සරේ මාත්‍යට ආවේ නැත්තම් අද මොකද්ද භාවනා අධ්‍යයනය වෙන්නේ එතකොට? ඒ වචනේ තමයි එන දැනීම කියන වචනේ තමයි. හා? දැනීම කියන වචනේ දැනීම කියන වචනේ. ඔව්. දැන් මොකද වෙලා තියෙන්නේ උටර වෙනස දැන්? මාත්‍යාගේ ඇඟේ වෙනස් වෙලාද? එහෙම නැත්නම් වෙන මොනවාරි වෙනස් වෙලාද? එහෙම නැත්නම් ලෝක වෙනස් වෙලාද? ඉරාඳ මාරු වෙලාද? මොකද වෙලා තියෙන්නේ? සංසාර බියක් දැකලා නෙමෙයි ජීවිත බිවි දැකලා තියෙන්නේ. මරණ මංචකෙදි කවුරුරේ මාව ඇවිල්ලා බේරගනි කියලා මම හිතා ඉන්නේ. බෙහෙටියක් දීලා. මාතුරි ජීවිත බියට වදාගෙන එන ඔක්කොම. මේ සීළු දෙනා දඟලන්නේ දිවිත බේට. අද භාවනාවේ මේ සීළු දෙනා කමඨාන වෙන්දට වඩා මේ පටලවාගෙන ඉන්නේ. කමඨාන දුන්න සීළු දෙනාම. ඒ සීළු දෙනාමක භාවනා දිනුච්ච අය වේ. ඔක්කොගෙම තියෙන වෙන්නේ උද්දච්චකම්. අහංකාරකම්. මාන්නි. ඒකට මේ දඟලන්නේ. විකේවල වලට පේන්නේ, රටයට පේන්නේ, අරවට පේන්නේ, මෙයාට පේන්නේ මට කියන්නේ. ඒ දැනගෙන ගන්න තවන් ගිහලා පුදුම අමාරු වටනේ මේ සිල් දෙනවා. මොකද බයි මේ අබ්බේ භාවනාවත් එක සෙල්ලම් කරන්න බෑ. මේවා මේ ධර්මතාවය ක්‍රියාත්මකයි. ධර්මතාවයත් එක සෙල්ලම් කරන්න බෑ. මේක සර්පෙක් කියලා බුදුහාම දේශනා බය නැතුව. ධර්මයේ දෂ්ට ගන්න පටන් ගත්තාම ඒකට බේද දෙන්න මේ ලෝක බුදු කෙනෙක් නෑ. මේ සිල් දෙනා හරි ධර්මයේ දෂ්ට ගන්න පටන් ගන්න. මොකද මේ ජීවිත බියට මේ සෙල්ලම කළා. ඊළඟ ජීවිත බියට ඊළඟ මේක නතර කරන කොවිලා හැරි ජීවිතය ආරක්ෂා කරගෙන භාවනා නතර කළේ බෙහෙත් බොන්නේ නැයි අනිත්‍ය වෙන්නේ නැයි මේ දෙමව් දරුවෝ කියන මේවලට ඔක්කොම ලැහත් වෙන ඒක දොස්තරලා කියනවට සල්ලි ටික ඔක්කොම හරි දිනයි කොහරකම් කරලා හරි කට්ටි කරනවනේ ඒවා ඊට පස්සේ මරණ මාංචකේ වෙලාවේදී ඔය කවුරුවත් නැහැ බෙහෙතුත් නැහැ දොස්තරත් නැහැ ඔය කියන එකෙක්වත් නැහැ තනි වෙච්ච වෙලාවට තනි මේ අතුල කතාව පටන් ගත්තාම ඉතින් වෛර කරන්න පටන් ගන්න කාටද ඒක ඒක මේ භාවනා කරන එක මේ භාවනා කරනවා කියන්නේ ලේසි නෑ කුඩු ගන්න වගේ තමයි ඊට වඩා යෑම ඒක. භාවනා වැරදි දෙයක් කරොත් එමේක තමයි කියන්නේ පිස්සු වැදෙනවා කියලා. භාවනා සෙල්ලම් කරන්න පුළුවන් ගන්න නෙමෙයි මේවා මේ විශ්ව ධර්මතාවයෙන් වැඩ කරන්නේ මේක. ඉතින් අද කමටන් දුන්න සියලු දෙනාම එක වෙනවා. මේ මීට කලින් දුන්න ඕනගේ පොඩි මෙයාගක් තියෙනවා. අනිත් අය ඔක්කොම භාවනාව පටලවාගෙන තින්නේ තමන් කලින් හිටියට වඩා පල්ලේ හරි කියලා දින්නේ. භාවනා අධ්‍යක්ෂින් වැඩි වෙනවා අධ්‍යක්ෂින් වැඩි වෙනවා අධ්‍යක්ෂ තමන්ගේ අවබෝධ මට්ටම පල්ලේට යනවා. ඊට අදින් だっ කොහේ හරි ගැන දික්තියකට මේ අල්ලගන්නේ දැන් තද බල දික්තිය දැන් මේ උපාදානය කළා යත්තේ පාර අදාතෙනි දාරණ ඕනෙක වචෙන් දැන් යාලගත්තා ඉදා කෝ වචන අල්ලගෙන ඒ වචනේ බේර ගන්න බුරුද උපාදානය කළේ නේ පාර මම උපාදානය කිලි කියලා දැන් ඒ නිර්වචනය කරන්න හදන ඒ කියන්නේ මෙතන කියන ඒ අර නෝල්ලටත් වඩා හම්දුරටත් වඩා මම දන්නවා කියන නිපෙන්න නේද මේ අහන ප්‍රශ්නේ උත්තර දෙන්නත් ඒකනේ අහන ප්‍රශ්නේ කමඩරණ අහනකොට කල්පනා කරන දෙයක් නෑ කමඩරණේ උත්තර දෙන්න කට දෙන්න මේ හරියට මේ ජනාධිපති තරගෙට ඉල්ල මේ ඡන්දෙ දාන්නේ දවසේ ඔගේ කල්පනා කරනවා ප්‍රශ්නේ වොන් උත්තර දෙන්න අර මහත්ය ආරෙ ඉඳගෙන තී මහත්ය අහන මං කියන්නේ ඇහෙන්නේ නැති ඊට පස්සේ ඒ තරම් මේකේ තියෙන දේවල් එළියට දාන්න බය නේ ඒක සංස්කරණය කරන ඇතුළේ දියයිනේ අහන ප්‍රශ්නේ උත්තර නොදී මොන තරම් සංස්කරණයක් කරනවද ඒක අල්ලගින්න කමඩරණ දෙනකොටම දෙනවනේ කමඩරණේ වචනයක් කියලා
ඒක ඊළඟ වචන කියන්නේ විනාඩියක් දෙයක් ගන්නවනේ. මේ කමනාට කියන කොච්චර ලගත්තද කියලා බලන්න. අන්තිමට කියනකොට ඒක යෝනිසෝමනසිකාරය කරපු ගා කිය වෙලා නැහැ. මොකද සංස්කරණය කරන්නේ එතන යාගේ අවස්ථාව ටිකනේ. කමඨාන ඉදිරිපත් කිරීමේදී කමඨානේ අත්‍යවශ්‍ය කොටස නැහැ. මුලින් කියවන පටන් ගත්ත ආරවයි මේවයි මම දාගත්තයි මොනවද දාගන්න කියතියි. අද කියපුවා කාමයෙන් වෙන්වම කියන ඒක මොකක්ද කියලා අහුවා. උඹන හොයන්නේ එතකොට මේ. හැමදාම අලුතෙන් බණක් අහුණා ඒක හොයන්න හදනවා. ඊයෝ යෝනිසෝමනද දාගන්නේ කොහොමද තමයි ඉතින් ඒව නෙමෙයි වැදගත් යැත්තේ මේ දැන්. මේ වෙලා තියෙන මහත්වයේ අනේ වැඩිපුර බණ අහලයි ඔක්කොම තියෙන ලෝකේ තියෙන සියලු දේවල්. පාලි කතා කරලයි පාලි පාඩම් කරලයි. ඒව තියෙන අර කොවිලා හරි ඉතින් ඔය අර නෝන කෙනෙක් අර මරනවා ඒ ඔන්න වගේ තමයි මරුත් අර නෝන. බා කමඩ හරි දෙනකොට. පාලි පාඩම් කරගෙන ඉඳලා මරලා ගියන් තිබුණ. පාලි කිය කිව්ද. මහතරට දෙන එක මතෝ වයස ගියයි කියලා ඉල්ලවා මේ ධර්මයේ සානක් හම් වෙන්නේ නැහැ. සල්ලි වල ධර්මයේ සානක් හම් වෙන්නේ නැහැ. උගත් චවන ධර්මයේ සානක් හම් වෙන්නේ නැහැ. ධර්මයේ කුඹියට දෙක ධර්මයේ බුදුහාමුදුරට ධර්මයේ දෙන්නට මොනවද දසම දසමන්ත වෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ කියලා ධර්ම වෙනසල ගන්නෙත් නැහැ. කුඹිය කියලා ධර්ම වෙනසල ගන්නෙත් නැහැ. ඉතින් ඔය තින්නා ඌ මෙයාගේ මහත්යෝගේ තා දරුණු දික්කේ ඉන්නේ මහත්තු. මේ මහත්යත් ඒ වගේ. ගිහිල්ලා මෙයල්ලගෙන. ඒක පැත්තකින් මේ තා පැත්තකින් ත්‍යාරණිත ඇත්තේ වගේ. මෙච්චර විස්තර කරලා ඊයේ මෙච්චර කණ්ඩායම කරලා සාකච්ඡා උක්කල පැදේකම ආරක. මේ වචනයක්ම ප්‍රකට වෙන්නේ කියලා. එක් එක්කුට වචනේ කියන්නේ නැහැ නේද? ඔය මේක මේ පිළිගන්න සූදානම නැහැ. ඔය අතුලද කලකිරීමට ගෙනියන්න තමන් කැමැත්තක් ඇත්තෙම නැහැ. කැමැත්ත තියෙන්නේ මේක මේ රූපේ තියාගෙන මේ රටේ ෂෝ එකට මේ භාවනා කරන්න. ඒක අරමුණ. ඒ නිසා තමයි පැහැදිලිව උඩින් කියලා දෙන්නේ උඩින් මේ දාගන්න නිවන ගැන කියලා. නිවන් කියන වචන කෙලීට ගැන කවුරු සූදානම්ද? ඒක වෙලා තියෙන්නේ. අද භාවනා අධ්‍යයනය දුන්නු සියලු දෙනා භාවනා දියුණු වෙලා භාවනා තොරතුරු එනකොට ඒගොල්ලෝ ඒක අනිත් පැත්තට හරවන්න උත්සාහ කරනවා. පර්පස් එක කරන්නේ ඔය. ඒක තමයි විද්‍යාව හැටි. ආ විද්‍යාවට ඒක තමයි කරන්න පුළුවන්. උපවිදර්ශන උපක්ලේශ කියලා 11ක් කියලා දෙල් තියෙන එක බුදුහාම. මේ වයින සමාධිය කඩනවා. සමාධියට යනවා සමාධිය කඩනවා. ආලෝකේ එනවා අනුරුද්ධය ආලෝකේ නැතු වෙනවා ආලෝකේ කියලා කියන්නේ ප්‍රඥාව සමාධිය හැදෙනවා සමාධිය කඩනවා අනුරුද්ධය මටත් තුනක බෝධිසත්ව කාලේ මම බැලුවා මොකද්ද හේතු මේක මට අහුණ මේක හේතු ටික ඒක උපක්ලේ සේත්‍රි උපක්ලේ සූත්‍රේ කරුණ 11ක් මෙලොට කියලා දීලා තියෙනවා කියන්නේ එක තමයි පිළිගන්න සූදානම් නැහැ ඒක නිසා තමයි විචිකිච්ඡාවට යන්නේ වෙනමුකුත් නෑ විචිකිච්ඡා විතර පටන් ගන්නද විචිකිච්ඡා පටන් ගත්තද 11ට පොලිම යනවා ඒක අයින් නවත්තන්න බෑ අර රතිඤ්ඤා වැල වගේ තමයි ඔය හැම රතිඤ්ඤාවකම වෙඩි වේත් වලින් නෑ වෙඩි නුලින් බඳලා තියෙන්නේ ඒ වගේ මේක මේ යන්නේ තන් කරමු විතරක් අවිද්‍යාව බලගතු එක තේරුම් ගන්න ඕනේ මේ දික්ටි වලින් තමයි මේ සංසාරය එතර වෙන බැරි දික්ටිගත වෙන එකටම තමයි මේ අය මේ භාවනා කරන්නේ. දික්ටිගත වෙන්නමයි භාවනා කරන්නේ. දැන් මෙච්චර උදාහරණ කියලා වචනේ කියනකොටම ඒ මාත්‍යයක් කියනවන වචනේ කියලා අර මාත්‍යයට මහත්ව ඊය අයදා තීච්ච දෙමළ වචනේ දාන්න කියලා. දශමයකට ගණන් ගන්න නෑනේ මේවා. ඒකම තේරුම් ගන්න ඕනේ තමයි කියන්නේ මොකක්ද යකෝ මේ හාමුදුරු කියන්නේ මේ එකපාරටම කියලා කොහොමද මේ හාමුදුරුවෝ මේක ආවේ කියලා හිතේ කියන්නේ පහයි. කොහෙද මේ පික්කල ආවේ කියලා ඉන්නේ. බොන නොදන්න දෙයක් උඹට කිව්වනම් දැනගන්න පුළුවන්ද කියලා ඊ අහනකොට ඒක දෙමළව කිව්වට තේරෙන්නේ නැහනේ. දැන් තමන්ගේ අත්දැකීමට තියනවනම් ගිය සැරේ මගේ කමටහණි දුන්නේ මෙච්චරයි. මම නොදැන හිටිය වචනයක් අද ඇවිල්ලා දැන් කමටහණු මේකයි කියලා. මොන හරකෙකුට නොතේරෙන කියලා බලන්නේ. තනකොළ හරකට කන හරකට තේරෙනු වැලිගොඩ ගින් දැම්මම මේක තනකොළ නෑ කියලා. ඌ කොන්ක්‍රීට් එකකට දිබා උඩ තේරෙන මේක තනකොළ නෑ. ඌ හුලා කන්නේ නෑනේ කිහිල්ල. මේක දැකලා දැන් කොන්ක්‍රීට් එක උලකන තමයි හරක්. තනකොළ වෙ නැත්නම් උලකන දැකලා තියෙනවා මේ. උලකන්නේ නැහැ නේ උදන්නවනේ තනකොළ නැහැ කියලා. ඌ අඩු වශයෙන් කොළ පාට තිබුත් විතර උලකන්නේ. මේ හරක් නෙමෙයි හරකෙත් හරක්. කියන දේ තේරෙන්නේ නැත්නම් මේ දවුදේ ඉඳලා රෑ වෙනකන් කමටහන දාගත්තා දැන් තුන්විණේ කියන්නේ. හැම කමටහනෙකදීම මේකයි සාකච්ඡා කරන්නේ. මොකද්ද දැනගත්තේ උඹ එතනින්? තමන්ම කියන කලින් පාර දැනගත්තේ මානසිකාරයක් දැනගත්තේ වචනයක් කියලා.
ඊට පස්සේ කියන මොහොතෙන්ද ධාතු මනසිකාරය. අර මහත්තයා කියන කඩපාඩම් වල වචන දැනගත්තා කියන. ඊක මුල ඉඳලා මේක ගියේ මහත්තයා. පටන් ගන්න ඉඳලා පළවෙනි දෙවෙනි දවස් වෙනකොට භාවනාවට ඇවිල්ලා භාවනාව හරි ගියා මොකක් හරි කුසලයක් ඇවිල්ලා ඒකට මෙයා වුණා. ඊට පස්සේ එතනම ප්‍රොමෝෂන් එකක් ගමුනේ කණ්ඩායමට ගියා. ඊට පස්සේ එතන ආවෝ මහන්තත්ව වෙන තාම. දැන් කඩ ගන්න බෑ. ආයි එකෙන් ආයි පල්ලෙහාට ආවා ආයි දැන් ආයි මෙතනට ආවා ආයි එතනම ඉන්නේ. කැරක් කැරක්. ඒක තමයි ඉති වෙලා තියෙන්නේ මේක මේ සංසාරේ කෙරුවා වූ අකුසල් අනිත්‍යුන්ගේ කකුලෙන් ඇදලා අනිත්‍යුන් රහත් වෙන එක නවත්තලා දඟලපු දැඟලිල්ල දැන්වත් තේරුම් ගන්නේ නැහැ. මටත් ඒක වෙලා තියෙන කියලා මේ දෙන උපදේශයක් පිළිබඳව විතර මෙතන මේ තියෙන. උපදේශ පිළිබඳව මේ වචන අල්ල ගන්න නෙමෙයි තියෙන වචන ඉවත් කරන්න කියන එක. ඒ වෙලාවේ ආව වචනය කියලා තමම දන්නවනේ. මම ධාතු මනසිකාරය කියන එක කලින් මාසේ දැනෙන්න මෙතනද මේ මාත්‍යයට ඒක කියන එක ඇත්තට එතනම අවබෝධනවනේ යාට. මම මේ දැනගන්න කලින් මට තිබුණේ නැහැ මේක කරදරේ. දැනගත්තු නිසා මේ කරදරේ තියෙන කියලා. එහෙනම් මේක දැනගත්තම වචනයක් කරා නේද? මම මේ වචන ධාතු වංශිකාරය කියන අකුරු ටික අහුන් නැත්තම් මම මේක දන්නවද කියලා. එතනම මිනිස්සුන්ට තේරෙනවනේ ඒක. මෙච්චර මේ ඉගෙන ගන්න ඕනද? මෙච්චර වාසිය ගන්න ඕනද? අවුරුදු දෙක තුන පොඩි උඩ තේරෙනවනේ ඒක ඉතින්. අවුරුදු 80ක් කනුවක් වෙන්න ඕනේ ඒකට. ඉස්කෝලේ යන්න ඕනේ නැහැ මේ දහමාසල් විභාගය පාස් වෙන්න ඕනේ ඒකට. අඩු වශයෙන් දහපාසල් විභාගය පාස් වෙලාද මේ අය? ඊතන ධර්ම දන්නවනේ. ඊයේ නිසා මේ තනි කරම තිනවගද්ද එතකොට මේ. උපදේශය පිළිගන්නේ නැති ප්‍රශ්ෙන් තියෙන්නේ. මේ වචනින් කියලා ඊයේත් මෙච්චර කතා කරලා ඉන්න පැය දෙකමාරක් සාකච්ඡාව කරලා වචනයක් නේද දැනගන්නේ වචනයක් නේද දැනගන්නේ මොකද්ද ඔකද ඉන්නේ අධ්‍යක්ීම මොකද්ද අධ්‍යක්ීම කියලා එක එක්කෙනා වෙන වෙනම කතා කරලා ඉන්න කවදාවත් මිට වෙන්නේ නොකරු වේවනේ. ඉතින් එහෙම කළත් මේ විදිහට යනන්නේ මේ කිසිම තේරුමක් ඇත්තේ නැහැ. මේ අනවශ්‍ය මහන්සියක් විතර වෙන්නේ. සර් කමඩන් සාකච්ඡාවල වැඩක් වෙන්නේ නැහැ. මෙතන කාලේ ගිහලා තියෙන විනාඩි. ඩායිකිතර වැඩිපුර ගිහිල්ලා මෙයාට දානි ගන්න තියෙනවා. සර් මෙතන මේ සාකච්ඡාව නතර වෙනවා. සියලු දෙනාටම නිවන් සැප ලැබේවා.